ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසන් වතාවට ඉන්දියා කණ්ඩායමක ටෙස්ට් තරගාවලියකට සෙල්ලම් කරන්නේ ඉන්දියා බිමේදී ඒ 2017 දී. ඊට පස්සේ රටවල් දෙක ටෙස්ට් තරගවලදී හමු වෙලා නැහැ. ඒව තමයි ඉන්දියාවේ ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය අවසන් කරන්නේ තරඟ දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කරලා එක තරගයක් ඉනිමකින් පරාද වෙලා. පළවෙනි තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් ඉනිමේ ජයග්‍රහණයේ ලකුණු 231ක ඉලක්කයක් හමු වුණත් තරගයේ අවසන් වෙද්දී අපි ලබාගෙන තිබුණේ කඩුලු 6කට ලකුණු 75ක් විතරයි. ඒ තරගයට පස්සේ අපි දෙවෙනි තරගයේ සම්පූර්ණයෙන්ම පරාජයට පත් වෙලා අසරණ වෙන්නේ ඉනිමකුත් ලකුණු 239ක පරාජයක් එක්ක. හැබැයි නැවතත් තුන්වෙනි තරගයේ අපි අවසන් කරන්නේ ගෞරවනීය විදිහට ජය පරාජයෙන් තොරව. තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඉන්දියා කණ්ඩායම කඩුලු 7කට ලකුණු 536ක් ලබාගෙන තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහර දෙන අවස්ථාව ලබා දෙන්නේ. මේ තරගයේ අතරතුර වායු දූෂණය නිසා අපේ ක්‍රීඩකයන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක දැඩි අපහසුයෙන් තමයි සෙල්ලම් කරන්නේ. ඉන්දියා පළමුවෙනිමේ වැඩි ලකුණු ලාභියා බවට පත් වෙන නායක විරාට් කොහලි ලකුණු 243ක් ලබා ගනිද්දී ආරම්භක ප්‍රතිකරු මුරලි විජේත් ලකුණු 155ක් අරගෙන ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් බවට පත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා පෙන්වන ලක්ෂාන් සඳකැන් කඩුලු 4කුත් ලහිරු ගමගේ කඩුලු 2කුත් දවා ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙනිමේ පන්දුවට පහර දෙන්න දැඩි පීඩනයක් එක්ක පිටියට එන්නේ. ලකුණු 75ක් වෙද්දී පළවෙනි කඩුලු 3 දැවියාමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වෙන පීඩනය තවත් දරුණු වෙනවා. කොහොමුණත් නායක චන්දිමාල්ලෙක් එකතු වුණු ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 256ක් වෙනකම් කඩුලු නොදී පන්දුවට පහර දීමත් එක්ක ශ්‍රී ලංකා පළවෙනි ඉනිම ලකුණු 373කට අරගෙන යන්න අපේ ප්‍රතිකරුව සමත් වෙනවා. වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන චන්දිමාල් ලකුණු 164කුත් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 111කුත් ලබා ගනිද්දී ඉන්දියා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා පෙන්වන ඉෂාන් ශර්මා, අශ්වින් දෙන්නා කඩුලු 3 ගානේ, මොහොමඩ් ශාම්, ජඩේජා දෙන්නා කඩුලු 2 ගානේ දවා ගන්න සමත් වෙනවා. ඉන්දියාව දෙවෙනි ඉනිම පන්දුවට පහර දෙන්න ඇවිත් ලකුණු 246ක් කඩුලු 5කට ලබාගෙන තියෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 410ක ඉලක්කයක් එක්ක ඉනිම නිමා කරලා ශ්‍රී ලංකාවට පන්දුවට පහර දෙන්න ආරාධනා කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ ලක්ෂ්‍යයට යන්න හොඳ උත්සාහයක් එක්ක තමයි තරගය අවසන් වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කට ලකුණු 299ක් අරගෙන ඉද්දී තමයි කණ්ඩායම් දෙකේම නායකයෝ තරගයේ ජය පරාජයෙන් තොරව අවසන් කරන්න තීරණය කරන්නේ. ශ්‍රී ලංකා දෙවෙනි ඉනිමේ සුපිරි ශතකයක් ලබා ගන්න ධනංජිද සිල්වා ලකුණු 119ක් ලබාගෙන ආබාධිතත්වයක් නිසා පිටියෙන් ඉවත් වෙන්නේ. තරගයේ අවසන් වෙද්දී නොදෙවි පිටියේ ඉන්න රොෂෙන් සිල්වා ලකුණු 74කුත්, දික්කල ලකුණු 44කුත් ලබා ගන්න සමත් වෙනවා. තරගයේ ඒ විදිහට ජය පරාජයෙන් තොරව අවසන් වුණත් එදා ශ්‍රී ලංකාව පෙන්නපු සටන්කාමී රටාව ගැන ඉන්දියාවේ ක්‍රිකට් ප්‍රවීණයන් පවා ප්‍රශංසා කරන විදිය තමයි අපිට දකින්න ලැබුණේ. ඉතින් ඒ විදිහේ සටනක් එක්ක මේ පාරත් මතක හිටින තරගාවලියක් ඉන්දියාවේදී අවසන් කරන්න අපේ අයට පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.